කලා නිර්මාණ විවිධ අපරාධ නීති යටතට ගෙනීම වළක්වාලීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙල අමතමින්. අපේ රැඟුම් පාලන පනත දැන් අවුරුදු 100ක් විතර විශේෂයෙන්ම පරණයි. අපි රැඟුම් පාලන මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් පිහිටවන්නට යන්නේ. කලා නිර්මාණවලින් වාරණය කියන වචනේ අපි අයින් කරන්න ඕන. ඒ වගේම වර්තමානයේ කලා නිර්මාණයේ විවිධ අපරාධ නීති යටතේ ගේනවා. මේ නිසා කලාකරුවන්ට අපරාධ පහසුතාවලට මුහුණ දෙන්න තියෙනවා. ඒ අපිට දැන් තියෙන්නේ විශේෂයෙන්ම වර්ගීකරණ සහතිකයක් එක්ක තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. අපිට අලුතෙන් හිතන්න ඕන පර නීති වලට හිර වෙලා මේ වැඩ කටයුතු කරන්න බෑ. මම බලාපොරොත්තු වෙන්නේ අපි මේ චිත්‍රපටි රූපවාහිනී නිෂ්පාදන වල පළමුවෙන්ම අපේ වර්ගීකරණ මණ්ඩලය ඉදිරිපත් කරන්න. මේකෙන් ඉදිරියට යන්නේ නේ අවුරුද්ද මේ නීති ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. 2019 සහ 2020 වර්ෂවල ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් නිර්මාණකරුවන් ඇගීම මෙහිදී සිදු වුණා. ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර 3කට පසුයි. මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මලණී මහත්මිය සම්මානයකින් පිදුම් ලැබූ අතර ජනාධිපතිවරයා ඇය සිටි අසුන ළඟට ගොස් සම්මානය පිරිනැමුවා. ආචාර්ය නන්දා මලණී